Nippon Paints. Live with colors. අපේ ශිෂ්‍යත්ති භාගය. ඔබට මතක ඇති ශිෂ්‍යත්ති භාගයේ පෞද්ගලික සැරේ ටිකක් ප්‍රශ්න ගැටළු සහගත තත්ත්වයක් ආවා. ළමයින්ට හොඳටම අමාරු වුණා කියලා. පේපර් එක හොඳටම අමාරු වුණා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේම දරුවන්ට විභාගයේ එපා වුණා කියලා. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ විභව්‍යතා මනින ප්‍රශ්න පත්‍රය. ඒක උගන්වලා නෙමෙයි ඒක මනින්නේ. මෙතෙක් කල හැමදාම සෙල්ලම දුන්නේ පළවෙනි ප්‍රශ්න මතක. 1 2 නේ යන්නේ. දැන් අපි මේ සැරේ 2 1 කරා. කියන්නේ 2 දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ළමයා ඉගෙනගත්තු දේවල්. ඒ කියන්නේ ශ්‍රේණි නිර්දේශයට අනුකූලව තියෙන දේවල් තමයි එතෙන් දිහන්නේ. ළමයාට පාඩම් කරලා ලියන්න පුළුවන් දේවල්. ළමයා තමන්ට සමීප දෙයින් දුෂ්කර දෙයටයි ගමන් කරන්නේ. ඒ කියන්නේ මේක ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි. ශිෂ්‍ය මිත්‍රශීලී ආකාරයට විභාගය සකස් කරා. ඒක ගොඩක් මානව හිමිකම් සංවිධාන වලින් වැඩිහිටියන්, එතකොට පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවෙන් ගරු ඇමතුමා උපදෙස් ලබා දුන්නා, ලේකම්තුමා උපදෙස් ලබා දුන්නා. මේ සියලු දෙනාගේම දෙමව්පියන්ගේ ඉල්ලීම් ගොඩක් ආවා. මේ ඔක්කොගේම ඉල්ලීම් සලකලා බලලා අපි ඒක හිසරම්මා පිළි අරගෙන යෝජනාව අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය, ලේසි ප්‍රශ්න පත්‍රය ඉස්සරහට දැම්මා.